මේ ගිවිසුම් වලට එළඹීම තුළ විශේෂයෙන්ම ලංකාවේ ණය ගෙවීමේ සඳහා ලංකාවට අමතර කාලයක් ලබා දීලා තියෙනවා. එහිදී ණය ගෙවීම ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ 2028 සිට 2043 දක්වා කාල සීමාව තුළ තමයි ලංකාව අරගෙන තියෙන ඩොලර් බිලියන 11කට ආසන්න ණය ප්‍රමාණය ගෙවා දැමීමට සිදු වෙන්නේ. ඒත් එක්කම අතරමඟ නතර වූ සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කිරීමට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒත් එක්කම රැකීරක්ෂා ප්‍රමාණය ඉහළ යෑමක් ඒ හරහා අපේක්ෂා කරන්න පුළුවන්. මේ නිසා සමස්තයක් විදියට ගත්තාම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේමට අදාළ සුවිශේෂී සංදිස්ථානයක් පසු කළා වෙනවා. මින් පසුව ලංකාවට හැකියාව තියෙනවා මේ ගිවිසුම මත පදනම්ව විශේෂයෙන්ම ලංකාව විදේශීය වාණිජ ණයකරුවන්ගෙන් ලබාගෙන තියෙන ණය ප්‍රතිවිරුද්ධ කරන ක්‍රියාවලියට අවතීර්ණ වෙන්න දැනටමත් සාකච්ඡාවට කීපයක් පවත්වලා තියෙනවා. ඒ හරහා ක්‍රමානුකූලව ලංකාව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේමට අවස්ථාව ලැබේවි. මෙහිදී අපි අමතක නොකළ යුතුයි ජනාධිපති ප්‍රමුඛ රජය විසින් ලබා දුන් නායකත්වයේ අතිශය හේතු වුණා මේ ණය ප්‍රතිවිරුද්ධ කරන ක්‍රියාවලිය සාර්ථකව කෙටි කාල සීමාවක් තුළ අවසන් කරන්න. අපි දන්නවා ගානාව වගේ සැම්බියාව වගේ රටකට ණය ප්‍රතිවිරුද්ධ කරන ක්‍රියාවලිය අවසන් කිරීමට වසර 4ක් විතර ගත වුණා. ආර්ථික බංකොලොත්භාවයට පත්වෙච්ච රටවල් ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි එකවරම එම අර්බුදයෙන් මිදී සාර්ථකව ගොඩ නැංග වෙලා තියෙන. එවැනි සාර්ථකත්වයක් ලංකාවටත් ලබා ගැනීමට නම් අපි සුභසාධනවාදී ආර්ථික ආකෘතියෙන් මිදිලා මේ සුභසාධනවාදී ආර්ථික ආකෘතිය තමයි 2022 දී පුපුරාගේ තවදුරටත් මහජනතාව නොමිලේ දේවල් බලාපොරොත්තුෙන් ජීවත් වීම පසේ කළ මහන්සි වී වැඩ කරන ජාතියක් විදිහට තමයි අපිට ඉදිරියට යෑමට හැකි වෙන්නේ. තවදුරටත් මහජන මුදල් වෙන්දේසී යෙදෙන ආකාරයේ ඡන්ද ව්‍යාපාර තුළ මේ රටට මම හිතන්නේ නැහැ යහපතක් වේවි කියලා.